පෞද්ගලික අරමුණු දිනා ගන්නට එන මේ සියලුම රටවනසන්නේන සියලු දිනාටම අපි විරුද්ධයි සමන් ලාල් ගැනත කතාව රකිමු මිනිස්කම් බේද නොවි කුල හොත් උස්මිටිකම් දුරලා අපේ අතේ පයේ හයිය පෙන්වන්න නරකයි දොස්තරලා හයිය පෙන්නුවා මතකනේ යහපාලන කාලේ පොඩි දෙයට ස්ට්‍රයික් කළා ලෙඩ්ඩුන්ව ප්‍රාණ අපේට අරගෙන වර්තමානයේත් එහෙම දොස්තරලා කළා මේ ඇස්ට්‍රසිනිකා එන්නත මතකද සෞඛ්‍ය තවත් නිලධාරීන්ට දෙන්න තීද්දි ලක්ෂ 3කට විතර ඒගොල්ලන්ගේ පවුලේ උදවියට ඒගොල්ලෝ ගහගත්තා සමන්ලාලුත් එහෙම තමයි මොරටුවේ සමන්ලාල් හැසිරිච්ච විදිය ඒ කියන්නේ මොරටුවේ මිනිස්සුන්ට ටිකක් උගත්කම අඩුයි ඔය මොරටු මුල්ලේ මිනිස්සුන්ට හැබැයි සල්ලි තියෙනවා මගේ ලිස්ට් එකට විදිලා ඉන්න ඕන කිව්වා එතකොට මගේ ලිස්ට් එක කියන්නේ කොහමද මේ එයා තමයි නගරාධිපති එයාට කියන්න බෑ මගේ ලිස්ට් එක කියලා මොරටු මුල්ලේම ඉන්න ජනතාව මොරටුවේ ඉන්න ජනතාවත් එයාගේ එතකොට එයාට බෙදන්න බෑ වැක්සින් එක මදිනම් දෙයියනේ ජනාධිපතිතුමාට කියලා හරි සෞඛ්‍යමතුමාට කියලා හරි තව වැක්සින් ටිකක් ගන්න ඕන අර නිලධාරින්ව පන්නන්න බෑ උනුත් හොඳෙවුන් නෙමෙයි පන්නන්න බෑ පැන්නුවොත් මොකද වෙන්නේ කාටවත් වැක්සින් එක දෙන්න දෙන්නේ නැහැ කිව්වා එතකොට කාටද මේ අලාභි වෙන්නේ එතකොට මේ කොරෝනා මේ වගේ උදුරක් ගෑවිදි වැඩියෙන්ම කොරෝනා උදුරු තියෙන්නේ මොරටු මුල්ලේ පැත්තේ උන් ගියොත් කවුද ඒ ජනතාවට කියන්නේ ඒක තමයි මුගේ හැටි හැබැයි ජනාධිපතිතුමා කිව්ව මේ වැඩේ වැරදි කියලා ජනාධිපතිතුමා වැඩේ වැරදි කිව්වා නම් ජනාධිපති පොඩ පුළුවන් අස් කරන්නේ ජනාධිපති මාස් කරන්නේ නැහැ දැන් ටීවී එක ඉස්සරහට ගිහිල්ලා රඟනවා රඟනවා ඒක රඟනවා දැන් පාක්ෂිකයොත් කැමති එකට මොකද අපේ එකානේ අනිත් දවසේ තරම උස්සගෙන එන්නේ අපි වෙනුවෙන් අපේ එක දැන් චෝකාමල්ලිට මොකද වැඩිපුර ඡන්ද දෙන්නේ චෝකාමල්ලි මොකා වුණත් අපේ එක කියලා මොකද මේ හිරගෙදෙට්ට ගිහිල්ලත් මිනිමරුම් චෝදනා තිබිලත් පාර්ලිමේන්තුවට එන්න දුන්නේ අවසර දුන්නේ ඉතින් එහෙම තමයි දැන් පිල්ලයන් අපේ රැහේ එක පිල්ලියන්ට දඬුවම් කුත් නැහැ මොරටුවේ සමන්ට මුකුත් කරන්නේත් නැහැ දැන් සමන්ලාල් කැමති මේ චරිතෙට මොකද ලබන සැරේ පාර්ලිමේන්තුව උඩින් මෙනවා මොකද පාර්ලිමේන්තුව කොහොම ඉන්නේ මේ අතිබහුතරයක් හරි ටික දෙනෙක් හරි ඕනක නැත්තම් මුන් වචන වැරදිලා මට කෙලින්න හදයි කවුද පාදඩුවේ නෙමෙයිද ඈ මැරයෝ වංචනිකයෝ දූෂිතයෝ නෙමෙයිද පාර්ලිමේන්තුවේ ඉන්නේ ගොඩක් අය හරි ටික දෙනෙක් හරි ඉතින් සමන් දන්නවා මේක ප්‍රසිද්ධියක් එනවා ඇයි සමන්ව බලන්නත් ගියානේ දෙයියනේ පොඩි සෙනගත්ද ගියේ බලන්නකෝ සමන්ට අපදින දවසට කොහමද කියලා ඒක නිසා තමයි කියන්නේ මිනිසුන්ට සුදාච දේශපාලනයක් ඕනේ නැහැ මේ සමන්ගේ දේශපාලනය තමයි හරියන්නේ ඒ නිසා මේ රට වෙනස් කරන්න බෑ මේකට අනුගත වෙන්න වෙන්නයි වෙන්නේ ඒක හරි හෝ වැරදි සමන්ට ලබන සැරේ අනිවාර්යයෙන්ම විශාල ජයග්‍රහණයක් එනවා මේක තමයි සිස්ටම් එක මේ මජරකම මේක ජයග්‍රහණයක් නෙමෙයි හොඳට හිතලා බලන්න ටොක් විත් ලාල් මාව subscribe කරගන්න ජය වේවා නෙමෙයි අපිට කියන්නේ අපිට සාප වේවා කියලා නොදකි